අපි අද කොස් තම්බල තෙල් දාන්න තමයි හදන්නේ. ඉතින් මේ තෙම්පරාදුවට අවශ්‍ය වෙනවා හිනිමිරිස්, කරපිංච, රම්පා, සුදු ලූණු, ලොකු ලූණු, කොච්චි හිමත් ටිකක් වැඩිපුර දාන තරමට හොඳයි. ඉතින් සැරට රසට ගන්න කැමතියට ගොඩක් රසයි. ඉතින් සැර දිනවට කොච්චි දෙන්නව, රහින් කොච්චි කියලා ජාතියක් තියෙනවා. ඒක ගොඩක්ම හොඳයි. ඔය කට්ටියට පුළුවන් ඉතින් මෙන්න මේ විදිහට ඇට ටිකක් තවන් දාලා හිනිමිරිස් ටිකක් කොච්චි ටිකක් ගෙදරම හදාගන්න. මේ තියෙන මේ විදිහට හදලා තියෙන හිනිමිරිස් පැල කට්ටියට ඉතින් ඔයාලා ගෙවල් වලත් පොල් පැලයක්, තෙමිලි පැලයක් හිටව ගන්න ඕන අර වනසතුන්ගෙන් ආරක්ෂා කරගන්න. මෙන්න මේ විදිහට වට කරලා හදා ගන්න පුළුවන්. මේ විදිහට කණු ටිකක් හිටවලා වටේට ගල් තියලා උගුරු කාමරංග මුට්ටි එක දාලා, ලුණු දාලා, වතුර දාලා තම්ම ගන්න ඕනේ මේක. බඩගින්න මොන්න දැන් කොස් ටික තම්බගෙන තියෙන්නේ. අපි දැන් මේකට තෙම්පරා දුක කර ගන්න ඕනේ. මොන්න තෙල් වලට අපි දාලා ගන්න ඕනේ. දැන් මේ පහේ ටික බෙදෙන සුවඳත් ඇති. ඉතින් බඩ පිරින්න මත්තම් ගොඩක් සුවඳ දැනෙනවා. ඒක කට්ටියට රස දැනෙනවා ඇති. අපි බඩු මේක හදල ඉවරනට පස්සේ කොහොමද කියලා මේ කන්නේ පිළුම දෙහිත් එක්ක ගොඩක් රසයි. ඒක කට්ටිය මේ දවස් තුනක් හදා ගන්න පුළුවන්. කොස් තියන පොලොස් තියන මේ විදිහට ටෙම්පරාදු දාල ඉවරලා තම්මකට කොස් එක හොඳට කලවම් කරගන්න ඕනේ. කොස් තෙම්පරාද වුණන් දෙ හරයි. අපි දැන් මේක බලමු රස කොහොමද කියලා ලුණු දෙහි ටිකක් එක්ක. අපි දැන් බලමු මේ කොස් එකේ කොහොමද රස කියලා. මේ වගේ ගෙදරම හදාගත්ත ලුණු දෙහි ටිකක් එක්ක තමයි අද අපි කොස් තෙම්පරාද කන්නේ. ගොඩක් රසයි. මේ කට්ටිය ගොඩක් අය කාලත් ඇති. මම හිතනවා කාලා ඇති කියලා. මේ තියෙන්නේ හුලං කීරිය තම්බලා.